තෙරුවන් සරණයි අයිබෝවන්. අස්විත ජෝතිෂය මැදුර නාලිකාවත අද දිනත් ඔබව සාදරයෙන් පිළිගන්නවා. හැමෝටම සුබ දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමා අද දිනත් ඔබට විශේෂ වූ ග්‍රහමාරුවක් සම්බන්ධව කරුණු ඉදිරිපත් කිරීමට තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේක මගේ වැඩසටහන අවසාන වනතුරු හොඳින් ශ්‍රවණය කරන්න, එසේ ශ්‍රවණය කරලා ඔබට යම් අවබෝධයක් ලබා ගන්න තමන්ගේ ජන්ම පත්‍රය තුල නැත්නම් තමන්ගේ කේන්ද්‍රය තුල මේ සිකුරු මාරුව නැත්නම් සිකුරුගේ මාරුව තුල කොයි වගේද තමන්ට පලාපල අත් වෙන්නේ කියන එක සම්බන්ධව. ඉතින් මේක ඇත්තටම වැදගත් ග්‍රහමාරුවක්. වැදගත් ග්‍රහමාරුවක් කියන්නේ අපි දන්නවා සිකුරු ලෞකික ජීවිතයේදී සියලු සැප සම්පත් දී ප්‍රමුඛයා විදිහට ක්‍රියා කරන සිකුරු ග්‍රහයා. විශේෂයෙන්ම විවාහය සම්බන්ධ කාරණේදී ප්‍රබලත්වයක් උසලන සිකුරු අපි දන්නවා හැමෝටම සුබඵල දීමේදී ඇත්තට ප්‍රධාන ග්‍රහයක් විතර මේ සිකුරු හඳුන්වන්නට පුළුවන්. ඉතින් ඒක තමයි සිකුරුට අවුරුදු 21 කාලයක් අපගේ ජීවිත කාලය තුළ සිකුරු මහදසාවට අවුරුදු 21 කාලයක් හිමිලා තින්නෙත් ලෞකික ජීවිතයේදී ලෞකික සැප සම්පත් ලබා දීමේදී විශේෂයෙන්ම සිකුරු බලපවත් වන නිසා. ඒතකොට ආදරය, සෙනෙහස, කාමයේ රාගය වගේ දේවල් වලිමුත් සිකුරුගේ බල දුබලතාවය මත වෙනස් වෙනවා. ඒ වගේම සමා සිකුරුට හිමි වෙන යෝගකාරකත්වය මතත් මේ දේවල් වල යම් යම් වෙනස් වීම ඇති වෙනවා. හොඳයි, අපි වැඩිදුර කතා නොකර අපි කෙලින්ම කතා කරමු. එතකොට දැන් අපි කිව්වොත් එම් 20යි 24 7යි 31. ඒ කියන්නේ මේ මාසයේ 31 වෙන 31 තමයි සිකුරු පස්වරු 2යි 33ට 7යි 31 පස්වරු 2යි 33ට සිකුරු ග්‍රහයා සිංහ රාශියට ප්‍රවිෂ්ඨ වෙනවා. තමන්ගේ සිංහ රාශිය හැබැයි සිංහ රාශියට ප්‍රවිෂ්ඨ වෙනවා 7යි 31 පස්වරු 2යි 33ට. ඊට පස්සේ මෙම සිංහ රාශිය තුල 20යි 24 8යි 25 පෙරවරු 1යි 16 දක්වා සිංහ රාශිය තුල තමන්ගේ කාර්ය සිකුරු ග්‍රහයා ඉෂ්ට කරනවා. එතකොට දැන් සිකුරුගේ ප්‍රවිෂ්ඨ වීම වෙයි මේක වැදගත්කමක් විදිහට සලකන්නේ සිකුරු සමන්ගේ සතුරු රාශියට තමයි සිංහයට සතුරු රාශියට තමයි සිකුරුගේ පැමිණීම සිදු වෙන්නේ. එතකොට මේ පැමිණීමත් එක්කම විශේෂයෙන්ම ඒ ලග්නවලට මෙව පැමිණීම තුලින් අත්වන්නා වූ ප්‍රතිඵල කොහොමද කියන එක සම්බන්ධව තමයි මම ඔබට කියන්න බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම අපි කියමු අපි දැන් මේකෙදි මේ සිකුරු සිංහ රාශියේදී ක්‍රියාත්මක වෙන්නේ මොන වගේද කියන එක ගැන අපි පොඩ්ඩක් දැනගන්න ඕනේ. මොකද මේ සිකුරු සිංහ රාශිය කියන්නේ අපි දන්නවා සිංහ රාශිය අයිති වෙන්නේ කාටද? රවි. ඒතකොට රවිගේ ග්‍රහයාගේ රාශිය තමයි සිකුරුගේ පැමිණීම සිදු වෙන්නේ. ඒතර මෙතනදී අපි සාමාන්‍ය කියමනක් තියනවා ආදරය සහ ආලය සම්බන්ධ කටයුතුලදී ගින්දරමිනි කියලා. ඒක සාමාන්‍යයෙන් ප්‍රකාශය. ඒකට මේ වෙන්නේ මේ ඉක්මන්කාරීත්වයක් වේගවත් බවක් සිකුරුගේ තියෙන සෞම්‍ය ගුණයට සෞම්‍ය ගුණය පරයාගිය පොඩ්ඩක් වේගවත් බවක් ඉක්මන් බවක් සහ මේ අර නොසිතා වැඩි සිතන්නේ වතන් නැතුව සම්බන්ධ ප්‍රේම සම්බන්ධතා හෝ විවාහ සම්බන්ධ තීරණ වලට සම්බන්ධ වීමේ හැකියාවක් මේ සිකුරු සිංහ රාශිය ගත කරන කාලය තුළ පොදුවේ හැමෝටම බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේක දැන් ඒ ලග්නේදී යම් යම් වෙනස්කම් සිදුවුවත් මම කියන්නේ පොදුවේ මේ සිංහ රාශියට පැමිණීමත් එක්කම මේ සිකුරුකේ තියෙන විශේෂයෙන් ප්‍රේම සම්බන්ධතා අලුතින් දැන් අපි දන්නවා නව යෝන් වී පසුවන දරුවන්ගේ සහ තරුණ තරුණියන්ගේ ප්‍රේමයේදී ඉතාමත් ඉක්මන්කාරී බවක් කලබලකාරී බවක් ඇති වෙන කාල සීමාවක් තමයි මේ 7යි 31 සිට 8යි 25 දක්වා වූ කාලය. එතකොට ඒක අයහපත් පැත්තට. මොකද සිතාමතා ගන්න ඇති මේ නොගන්නා තීරණවලදී ඉක්මන්කාරීත්වයේ මත තමන්ගේ ජීවිතයේ විවිධ අඩුපාඩුකම් ඒ වගේම තමන්ගේ ජීවිතයට විවිධ කැළල් ඇති කරගැනීමේ ස්වභාවයක් ඇති වෙන්න පුළුවන් මේ 7යි 31 සිට 8යි 25 දක්වා වූ සිකුරුගේ සිංහ රාශිය තුළ ගත කරන කාලය තුළ. ඒ වගේම තමයි අපි දන්නවා රවි ආත්මකාරක ග්‍රහයෙක් ආඩම්බර ගති ලක්ෂණ තියෙන ස්වභාවයක් පෙන්නුම් කරනවා. ඒ වගේම තමයි මේ උඩඟු ස්වභාවයක් පෙන්නුම් කරනවා. ඉතින් මේ හේතු මතර සිකුරුගේ තියෙන සෞම්‍ය ස්වરૂපය යම්තුරුඩක් වෙනස් වීමක් සිදු වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන අවධානය යොමු කරන්න ඕන තරුණ දරුවන් ඉන්න දෙමාපියන් වගේම තමයි සිංහ රාශිය තුළ ගොඩාක් විවාහය සම්බන්ධව ඇතුළත් වීමට බලාපොරොත්තු වන අයත් විවාහ පිළිබඳ හදිසි තීරණ ගන්න අයත් ඉතාම කල්පනාකාරීව තීරණ ගන්න මේ කාල සීමාව තුළ. මොකද ඉක්මන් තීරණ ගැනීමේ ප්‍රවණතාවයක් මෙන්න මේ 7යි 31 සිට 8යි 25 දක්වා වූ සිකුරු සිංහ රාශිය ගත කරන කාලය තුළ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් කියන්නේ මේ සිංහ රාශිය ගත කරන අය කාලය තුළ ඔබට වියදම් පාර්ශවය පොඩ්ඩක් අධික වෙනවා. මම ඉස්සර පොදුවේ කියන්නේ මේ ලග්නවලට වියදම් පාර්ශවය පොඩ්ඩක් අධික වෙන්න පුළුවන්. ඒ වගේම තමයි පහත් අය සමග රහස් සම්බන්ධතා ඔබට ඇති කර ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඒ කියන්නේ පොඩ්ඩක් පරිස්සම් වෙන්න. ඒ වගේම තමයි ඒ හේතු මත විවිධ අගෞරව මේ අගෞරවයන්ට පාත්‍ර වීමේ හැකියාවක් තියෙනවා.
එකෙන් රහස් පේප සම්බන්ධතා ඒ වගේම ඉක්මන් තීරණ ගැනීම මත සමාජයේ විවිධ හැලැප්පීම් මත විවිධ මේ සිකුරුගේ පිහිටීම ඔබගේ කේන්ද්‍රයේ ඒ දුර්ලෝ තියෙනවා නම් මේ தත්ත්වය පොඩ්ඩක් වැඩිපුර ඉස්මතු වෙලා විවිධ සමාජ දූෂණ ක්‍රියාවලට සම්බන්ධ වීම හෝ ඒ සම්බන්ධයෙන් විවිධ සමාජ අපවාදවලට ලක්වීමේ හැකියාවක් මේ කාල සීමාවෙදී ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි විශේෂයෙන්ම ප්‍රේමයෙන් සම්බන්ධ තියෙන නිදහස් අදහස් ඉවත් කරලා බොහොම න්‍යායානුකූලව ප්‍රේම කරන්න අදහස් රැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි මාන්නය රැක ගන්න. මේ සිංහ රාශිය ගත කරන කාලය තුළ තමන්ගේ ජීවිතේ මාන්නය රැක ගන්න තමන්ගේ ජීවිතේ පවා මේ නැති කර ගැනීමට වෙන අවස්ථා ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ කාලේ පොඩ්ඩක් පරිසම් වෙන්න කියන්නේ ඒකයි සිකුරු සිංහ රාශිය තුළ ගත කරන කාලය තුළ. මොකද මේ තමන්ගේ ආත්ම ගෞරවය මාන්නය ගැන රැක ගැනීමට කොස් අවසානයේ ඊදී අර මේ ජීවිතයට පවා ජීවිතයටත් වඩා ඒක උසස් කියලා හිතන තරම් සිත දෙඩිතනට ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ සිකුරු මේ රාශිය ගමන් කරන කාලය තුළ. ඒකින්ද පොඩ්ඩක් ඊගෙන සැලකිලි දක්වලා කල්පනාකාරීව කටයුතු කරනකොට පොදුවේ සියලුම ලග්න භාවිතා කරනයි මේ සිකුරු මාරුවත් සමග. ඒ වගේම තමයි විවාහ ජීවිතයට සම්බන්ධ අය තුලත් විවාහයම අරමුණු කරගෙන විවාහ ජීවිතයට ඇතුළත් වීමේ හැකියාවක් තියෙනවා මේ සිකුරු සිංහ රාශිය ගත කරන කාලය තුළ. මොකද වෙන විවාහ පාර්ශ්වවල යුතුයකම් අයුතුයකම් පැත්ත පසකට තිබිලා පොඩ්ඩක් ඒ පැත්ත මෙතන නිකන් ආත්මාර්ථකාමී ස්වභාවයක උතුලන ස්වභාවයක් තියෙනවා මෙන්න මේ කාල සීමාව තුළ. ඉතින් අපි බලමු දැන් අර කිව්ව ලක්ෂණත් එක්ක බලනකොට මේ සිකුරු සතුරු රාශිගතව ඒ ලග්නෙට කොයි ආකාරයේද බලපාන්නේ කියන එක. දැන් අපි ගත්තොත් එහෙම මේෂ ලග්නෙට සිකුරුගේ පැමිණීම සිදුවන්නේ පස්වන්නට. ඉතින් සිකුරු පස්වෙන්නට පැමිණීමත් එක්ක විශේෂයෙන්ම සිකුරු ත්‍රිකෝණ ස්ථානයක් එක යහපත් ස්ථානයක් සතුරු පීඩිතව වුණත් පස්වෙන්නට පැමිණීම මේෂ ලග්න හිමියන්ට සුභඵල අත්වෙන දෙයක් තියෙනවා. විශේෂයෙන්ම දරුවන් බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් ලස්සන දරුවන් ලැබීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම විවිධ දිනුම් ක්‍රීඩාවලින් ඔබට ජය ලැබීමේ හැකියාවක් තියෙනවා. ලෞකික සම්පත් වෙනදාට වැඩිය ඔබට ඉහළ ස්ථානකින් භුක්ති විඳින ලැබේවි. පහ විශේෂයෙන් විද්‍යා ස්ථානි බැවින් සිකුරු පහේ ඉන්න එක තරුණ වයසේ ළමයිට නම් පොඩ්ඩක් ඉගෙනීම සම්බන්ධව තියෙන උනන්දු ස්වභාවය තරමක් අඩු වෙන්න හැකියාව තියෙනවා. මොකද පස්වෙන්න මේ විද්‍යා ස්නානෙ බැවින්. ඒ වගේම තමාව ස්ත්‍රී පුරුෂ ආශ්‍රය සහ සංගම් වලදී ඔබට වෙනදාට වැඩිය ප්‍රියතාවයක් නැත්තම් ඒ හැඟීම් දැනීම් ඉහළ ස්වභාවයක් පෙන්නුම් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම සිකුරු පහේ දී අර ඉගෙනීම සම්බන්ධව දසාව ලැබුවොත් දැන් සිකුරුගේ මහදසාව ලැබල මේෂ ලග්න හිමියන්ගේ නම් පොඩ්ඩක් ඉගෙනීම දුර්වල කරන්න පුළුවන්. නමුත් සිකුරු පහේ ඉන්න එක මේ සාමාන්‍යයෙන් පොදුවේ අසුභ පිහිටීමක් නෙවෙයි මේෂ ලග්න හිමියන්ගේ වෙනතර වැඩිය හොඳ පිහිටීමක් කියන එක තමයි සඳහන් කරන්න තියෙන්නේ. මීළඟ උසම ලග්න හිමියන් ගත්තොත් එimhe ඔබගේ සිකුරුගේ පැමිණීම සිදුවන්නේ හතර වන්නට. අපි දන්නවා හතරට සිකුරු දිග්බල ස්ථානයක්. ඉතින් ඒ හතුරු දිග්බල ස්ථානයේ පැමිණීම මත ඔබට මේ ගියදොර ඉඩකඩම් සම්බන්ධව ලැබීමේ හැකියාවක් තිබී සිකුරු පැමිණීමත් එක්ක ඒ වගේම යාන වාහන වගේ දේවල් ඔබ ගැනීමට බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ බලාපොරොත්තු ඔබට ඉෂ්ට වේවි. ඉෂ්ට වීමේදී ඒත් කල්පනාකාරී වන්න මෙයා මේ සතුරු රාශිගතව හතර වෙන්නට පැමිණීමත් නිසා අර ඒ ලැබෙන දේවල් රැක ගැනීමට පොඩ්ඩක් උනන්දු දක්වන්න ඕනේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම විවාහ නොවුව ඉන්නවා නම් යහපත් බිරිඳව ස්වාමි පුරුෂයෙක් මේ කාලය තුල ලැබීමේ හැකියාවක් තියෙනවා. ඉඩකඩම් දීපල වාගේ වාසනාවල් උසම ලග්න හිමියන්ට මෙම කාල සීමාව තුළදී අත් වෙනවා කියන එක තමයි කියන්නේ. ඒතර උසම ලග්න හිමියගේ හතරට සිකුරු පැමිණීම නිවාස ඉඩකඩම් දීපල වාගේ දේවල් හිමිවීමට හොඳ විදිහක් තමයි කියන්න තියෙන්නේ. ඊළඟට මිතුරු ලග්න හිමියන්ගේ අපි පොදුවේ ගත්තොත් එහෙම සිකුරුගේ පැමිණීම වෙන්නේ තුන්වැන්නට. ඒතර සිකුරුගේ පැමිණීම තුන්වැන්නට කියන්නේ තුන්වැන්න සිකුරුට ඇත්තම සුභ ස්ථානයක්. මිතුරු ලග්න හිමියන්ටත් හොඳයි. ඒ වගේම සහෝදර සහෝදරයා අතර ඔබ කැපී හොඳ කැපී පිනන චරිතයක් බවට ඔබට පත්වේවි. ඔබට හොඳ ප්‍රශංසා හිමින කාලයක් කෙනෙක් කියන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ වෙනදාට වැඩිය මිතුරු ලග්න හිමියන්ගේ රූප ස්වභාවය නැත්නම් ශරීර ලස්සන මේ කාලය තුළදී වැඩි වෙනවා. ඒතර ඔබට අන් සමාජයේ සහ විනයගේ ආකර්ෂණ බලයේ මිතුරු ලග්න හිමියන්ගේ මෙන්න මේ 7:31 සිට 8:25 දක්වා කාලය තුළ දිස්මත් වේවි. ඒතකොට විනයගේ ඔබට ඇල්බැල්ම වැඩිවීමත් එක්කම ඔබට වෙනදාට වැඩිය උද්‍යෝගමත් බවක් ප්‍රීතිමත් බවක් සමාජ ගෞරවයක් හිමියන්න පුළුවන් මේ මිතුරු ලග්න හිමියන්ගේ තුනට පැමිණීමත් සමග. ඊළඟට කටක ලග්න හිමියන්ගේ අපි සිකුරු පැමිණීම සිදුවන්නේ දෙවැන්නට. දෙවැන්නට සිකුරුගේ
පැමිණීම කාතිකින් බැලුවොත්තේම ධනය ලබා දෙන්න පිහිටීමක් තමා එක නරක පිහිටීමකුත් නෙවෙයි. විශේෂයෙන් ඔබ අමුදරුවන් සහ අමුදරුවන් සමග යහපත්ව ජීවිතය ගත කරන්න හේතුවක් වෙනා මේ සිකුරු දෙවැන්නට පැමිණීමත් එක්කම කටකලක් නීමයන්ගේ විවිධ බාධක කරදර තිබුණේවා යම්තාක් ප්‍රමාණයට මට හිතෙන විදිහට දුර්විමක් සිදුවීමේ සිකුරු දෙවැන්නට පැමිණීමත් එක්ක. ඒ වගේම තමා ඔබට ඔබගේ වචන වෙනදාට වැඩිය අන්නයි විශ්වාස කරන ස්වභාවයක් ඇති වෙන්න පුළුවන් කටකලක් නීමයන්ගේ. ඒ වගේම තමා ඔබගේ මූණ වෙනදාට වැඩිය මූණ ප්‍රියමනාප බවක් මේ කාල සීමාව තුළදී ඔබට ඇති වීම. ඒකට ඒත් ඔබට සමාජයේ යහපත් වූ පිළිගැනීමක් තම සිකුරුගේ පැමිණීම තියෙන්නේ. අපි බලමු දැන් සිකුරු තමන්ගේ සිංහයට පැමිණෙන්නේ ඊතර සිංහලක් නීමයන්ගේ සිකුරුගේ පැමිණීම සිදු වෙන්නේ ලග්නයේද. සිකුරු ලග්නයේද පැමිණීම ඇත්තරම ගත්තොත් තේම සිංහලක් නීමයන්ගේ රූප ස්වභාවය නම් යම් වර්ධනයක් අපේක්ෂා කරන්න පුළුවන්. වෙනදාට වැඩිය මූණ පැහැපත්වීමක්, වෙනදාට වැඩිය සමාජීය වූ කැපී පෙනෙන ස්වරූපයක්, වෙනදාට වැඩිය ප්‍රීතිමත් ස්වභාවයක් සිංහලක් නීමයන්ට අත් වෙන්න පුළුවන්. හැබැයි පොඩ්ඩක් පරිසං වෙන්න ඔබ සතුරු පීඩිතව තමා සිකුරු ලග්නයට පැමිණලා තියෙන්නේ හත් වෙනත් ඔබට දෘෂ්ටිය වෙනවා. ඒ හේතු මත විවාහ ජීවිතයේදී යම් යම් ප්‍රශ්න ගැටලු ටිකක් නිර්මාණය වීමේ හැකියාවක් තියෙනවා. සිතා මතන් නැතුව ඔබ තීරණ ගන්නතු ඔබට කටයුතු කරොත් ඒ වගේ යම් බාධක තත්ත්ව ඇති වෙන්න පුළුවන්. වෙනදාට වැඩිය ඔබගේ සිකුරුගේ පැමිණීමත් එක්කම ඔබගේ තියෙන රාගික සිතුවිලි වගේ දේවල් පොඩ්ඩක් වැඩිවීමක් තියෙන්න පුළුවන්. ඒ වැඩිවීමත් එක්ක වෙන සම්බන්ධතාවෝ යම් ගොඩනැගීමක් කළ සමාජයේ යම් යම් අපහසුතා නැත්නම් සමාජයම් අගෞරව වගේ දේවල් ඔබට ලැබීමට තියෙන ඉඳ පොඩ්ඩක් සිංහලක් නිමයන් කල්පනාකාරී වෙන්න කියන එක තමයි කියන්නේ සිකුරු සතුරු රාශිගතව ලග්නයට පැමිණීම මත. ඒ සම්බන්ධව දරුවන් වගේ ඉන්නවා නම් නැත්නම් තරුණ වයසේ ඉන්නවා නම් පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ මේ කාලේ පැමිණීමත් එක්කම. ඔබට හොඳයි සිකුරු පැමිණීම, නමුත් ඔබට අනිත් පැත්තෙන් සමාජයම් අගෞරව වගේ දේවල් හිමිවීමේ හැකියාවක් තියෙනවා පොඩ්ඩක්. ඒගන සැලකිලිමත් වෙන්න සිංහලක් නිමයන්ගේ මේ කාල සීමාව තුළ පැමිණීම. පොදුවේ ඔබට මේ පැමිණීම තුළ ඔබගේ ප්‍රීතිය, ධනය, ඒ වගේ ඔබගේ වාසනා ගුණය, ඒ වගේ පිනුම වගේ දේවල් සිංහලක් නිමයන්ගේ යහපත් අතට හැරෙයි. හැබැයි අර පැත්තත් පොඩ්ඩක් දුර්වලීමක් තමයි පෙන්නුම් කරන්නේ. මීළඟට අපි බැලුවොත් එම කන්‍යාලක් නිහිමියන්ගේ, අත්‍තරම කන්‍යාලක් නිහිමියන්ගේ සිකුරුගේ පැමිණීම සිදු වෙන්නේ 12 වැන්නට. 12 වැන්න නම් යහපත් තැනක් නෙවෙයි. ඉතින් 12 වැන්නට සිකුරුගේ පැමිණීමත් එක්කම ඔබට යම් යම් නින්දා අපහාස වාගේ මේ කාලය තුල ලැබීමට ඉඩ තියෙනවා. ඒකින්ද පොඩක් කල්පනාකාරී වෙන්න කන්‍යාලක් නිහිමියන්ගේ මොකද 12 වැන්නට පැමිණීම සිදු වෙන්නේ. ඒ වගේම තමයි සුරාසූදුවට මත්පැන් වලට වාගේ ඔබට නැඹිරිවීමේ හැකියාවක් තියෙනවා මේ කාලය තුළ. ඒ වගේම වෙන අනියම් සම්බන්ධතා වාගේ දේවල් වලට ගොඩනැගීමේ හැකියාවක් තියෙනවා. ඒවා තුළින් යම් යම් කල්පනාකාරී නොවුනොත් යම් යම් සමාජ මේ අගෞරවයට පාත්‍ර වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම පෞල් ජීවිතයේ යම් යම් ගැටලු ඇති වීමේ හැකියාවක් තියෙනවා කන්‍යාලක් නීමයන්ගේ මේ කාල සීමාව තුළ. ඒ වගේ ඔබගේ කතාව අනිත් අය පොඩ්ඩක් විශ්වාස නොකරන ස්වභාවයක් සහ ඔබ කියන දේවල් සත්‍ය අසත්‍යවත් ඒ දේවල් පිළි නොගන්නා තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් මේ කන්‍යාලක් නීමයන්ගේ 12 වැන්නට සිකුරුගේ පැමිණීම සතුරු පීඩිතව. ඒකින්ද මේ පැමිණීම පොඩ්ඩක් ඔබ සැලකිලිමත් වෙන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. හැබැයි ඔබගේ ධනය ලැබීමේ යම් ස්ථාවර තත්ත්වයක් ඇති වේවි. ඔබ වෙනදාට වැඩිය නිකරුණේ මුදල් වියදම් කිරීමක්, මුදල් නාස්තියක් වීමක් මේ කන්‍යාලක් නීමයන්ගේ මේ කාලය තුළ සිදුවෙන ඉඳ විශේෂයෙන් කන්‍යාලක් නීමයන් මේ කාලය තුළ සැලකිලිමත් වෙන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. 7:31 සිට 8:25 දක්වා වූ සිකුරුගේ පැමිණීම මත. හොඳයි, අපි ඊළඟට බලමු තුලා ලග්නීමියන්ගේ. අතට තුලා ලග්නීමියන්ගේ ඔබගේ සිකුරු පැමිණීම සිදුවන්නේ 11 වැන්නට, ඉතාමත් යහපත් ස්ථානය. ඔබගේ ලග්නාධිපතිත්වයෙන් වෙන්නේ සිකුරු. එතකොට සිකුරු 11 වැන්නට කියන්නේ ඔබේ ධනස්ථානයට විශේෂම පැමිණීමත් සමගම ඔබට විශේෂයෙන් කියන්නේ ඔබට සමාජයේ මිත්‍රත්වේ නැත්තම් මිත්‍ර සමාගම් ඔබට වෙනදාට වඩා අධික වේවි. මිත්‍රයන් අතර ඔබ කැපී පෙනෙන චරිතයක් බවට පත් වේවි. ඒ වගේම තුලා ලග්නීමියන්ගේ විදේශ ගමන් හෝ සංචාර බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඒ වගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න පුළුවන්. ඔබගේ භූමිය ඊට පස්සේ ධනලාභ ලැබීමේ හැකියාවක් තියෙනවා තුලා ලග්නීමියන්ගේ මේ කාල සීමාව තුල. සතුරු පීඩිතුවත් ඔබගේ යහපත් ස්ථානයට තමයි සිකුරින් පැමිණීම සිදුවිලා තියෙන්නේ. ඒ වගේම සියුම් කර්මාන්ත වෙළඳාම් වාගේ දේවල් වෙනදාට වැඩිය වැඩිලාභයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔබගේ විශේෂයෙන් ඔබගේ විශ්වාසය මත අන් අය ඔබ විශ්වාස කරන ස්වභාවයක් ඇති වේ මේ කාල සීමාව තුළ. ඒ වගේම බුද්ධි මට්ටමත් වෙනදාට වැඩිය ඔබගේ ඉහළ තත්ත්වයක් ඇති වේවි. විශේෂයෙන් ඔබගේ විරුද්ධ පාර්ශවයේ ඒ අය අතර ඔබගේ හොඳ කැපී පෙනෙන චරිතයක් නැත්නම් ඒ අයගේ ආකර්ෂණ බලය තුලා ලග්නීමියන්ගේ මේ කාලය තුළ ලැබේ. ඉතින් තුලා ලග්නයට පොදුවේ සිකුරු සතුරු පීඩිත උනත් හොඳ කාලයක් කියන එක තමයි කියන්න තියෙන්නේ. මීළඟ බලමු අපි වෘච්චික ලග්නීමියන්ගේ.
උච්චික ලග්නීමියන්ගේ සිකුරු පැමිණීම සිදුවන්නේ දසවැන්නට. සිකුරු දසවැන්නට පැමිණීම අපි දන්නවා 10 ස්ථාන බලයෙන් ගත්තොත් එහෙම යාපත් ස්ථානයක්. ඒ අයට විශේෂයෙන්ම මේ අයට 10 දී ආණ්ඩුවේ රාජකාරී වල විශේෂ එයින් වරප්‍රසාද උච්චික ලග්නීමියන්ගේ ලැබීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම රැකියාවල් යම් දියුණු තත්ත්වයකට ඇති වෙනවා. ඒ වගේම ඔබගේ යහපත් ගතිගුණ නිසා සමාජය වෝඩක් කැපී පෙනෙන පුද්ගලෙක් බවට පත් වෙනවා. ඒ වගේම දියුණු වීම වෙනදාට වැඩිය දියුණු වීම සම්බන්ධව ධනෙ ලැබීම අතින් උච්චික ලග්නීමියන්ගේ දසවැන්නට පැමිණීම හොඳයි. විශේෂයෙන් රිද්දිපිලි දැන් ව්‍යාපාරික ශාස්ත්‍රයේ දෙන අය නම් විශේෂයෙන් රිද්දිපිරි සුවඳ විලවුන් ඒ වගේ ස්ත්‍රී ආශ්‍රිත ඇඳුම් පළඳුම් විලාසිත ආදී කර්මාන්තර නිර්ණයගේ උසස් දියුණුවක් මෙන්න මේ කාලය තුළ ඇති වේවි. ඔබට නොලැබීමට සිදු මුදල් මේ කාලය තුළ ලැබීමේ හැකියාවක් තියෙනවා. උච්චික ලග්නීමියන්ගේ දසවැන්නට සිදු මත සිකුරු සතුරු පීඩිතව පැමිණීමත් මේ කියන ප්‍රතිඵලවල යම් යම් පොඩි දුර්වලතා ඇති වෙන්න පුළුවන්. නමුත් ඒකත් ඔය මතක් කරන්නේ එකයි. නමුත් පොදුවේ ඔබට සිකුරුගේ පැමිණීම උච්චික ලග්නීමියන්ගේ හොඳයි කියන එක තමයි කියන්න තියෙන්නේ. මිනලඟට ධනු ලග්නීමියන්ගේ සිකුරුගේ පැමිණීම සිදුවන්නේ නම්වැන්නට. නම්වැන්නට සිකුරුගේ පැමිණීම ස්ථාන බලයෙන් හොඳයි ඔබට. ඉතින් ස්ථාන බලයෙන් හොඳයි කියලා ඔබේ වෙනදාට වැඩිය ධාර්මික ස්වභාවය ඔබගේ දියුණුවෙන්ට තියෙනවා. හැබැයි උච්ච ධනු ලග්නීමියන්ගේ පොඩක් මතක තියාගන්න ඕනේ. මොකද ඔබගේ ලග්නයේට සිකුරු ඒතරම් සුබඵල දෙනම ග්‍රහයක්ම නෙවෙයි සිකුරු කියන්නේ. ඉතින් ඒ වුණත් ඔබට පැමිණීම ලොකු අයහපතක් නෑ. ඔබ වෙනදාට වැඩිය මේ ස්ත්‍රී සහ කියන්නේ විරුද්ධ පාර්ශ්වයේ අය ඔබගේ ඇල්ම බැල්ම වෙනදාට වඩා යොමු වීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම ඔබට පියාගෙන් උරුම ධනයන් උරුම හිමිකම් ලැබීම හැකියාවක් තියෙනවා. පිය පාර්ශ්වයේ නෑයන් සහ ඥාතීන්ගෙන් ඔබට යම් ආධාර උපකාර මේ කාර්ය තුළ ලැබීවි. ඒ ආධාර උපකාර ලැබීම තුළින් වෙනදාට වැඩිය ඔබගේ තත්ත්වය උසස් කර ගැනීමට හැකි වෙනවා. ධනු ලග්නීමියන්ගේ නව වෙනට සිකුරුගේ පැමිණීම මත. එතකොට සිකුරුගේ පැමිණීම නව වෙනට ධනය වැඩි කිරීමට හේතුවක් වෙනවා. සියුම් කර්මාන්ත වලින් ඔබට දක්ෂ කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් මෙන්න මේ නව වෙනට පැමිණීම මත. එතකොට ධනු ලග්නීමියන්ගේ සිකුරුගේ පැමිණීම ඇත්තරම හොඳයි කියන එක තමයි කියන්න තියෙන්නේ. විශේෂ අයහපතක් නැහැ. ඊළඟට මකර ලග්නීමියන්ගේ සිකුරුගේ පැමිණීම සිදුවන්නේ අටවැන්නට. එතකොට මකර ලග්න අටවැන්නට සිකුරුගේ පැමිණීම සාමාන්‍යයෙන් අටේ අපි කියනවා යම් ග්‍රහයක් සිටිනවා නම් සුභම ස්ථානය තමයි සිකුරු තම අටවැන්නට. මොකද අටවැන්නට සිකුරුගේ සාමාන්‍ය සිකුරු අටවැන්නේ ගත කරන කාලය තුළ අන්‍ය ග්‍රහයන්ට සුභ වෙන්නේ. මොකද අපි සාමාන්‍ය පොදුවේ කියනවා මරණය වගේ දේවල් සාන්ත මරණයක් කුරුම් වෙනවා කියලා. මකර ලග්නෙට හිමි වෙනවා කියන එක මම කියන්නේ සාමාන්‍යයෙන් අටවැනි ස්ථානය ගැන කතා කරන්නේ. ඔබගේ මකර ලග්න හිමියන්ගේ අටවැන්නට පැමිණීමත් එක්කම විශේෂයෙන්ම ඔබට මේ ලෙඩ රෝග සම්බන්ධව නම් යම් ගැටලු නිර්මාණය වීමේ හැකියාවක් තියෙනවා. මොකද ඔබට මේ කාලේ වෙනකොට ඉරාෂ්ට කපලෙකුත් ගත කරමින් තමයි පවතින්නේ. ඒ දැන් ඉරාෂ්ටගේ අවසාන කොටස ඔබ ගත කරමින් පවතින්නේ. ඒ කාලෙත් එක වන්නකොට මකර ලග්නීමියන්ගේ අටවැන්න පැමිණීමත් සමගම කල්ලල නැසෙන විශේෂයෙන් දියවැඩියා වගේ රෝග ඇඳීමේ ප්‍රවණතාවයක් ඔබට මේ කාලය තුළ ඇති වෙනවා. ඒ වගේම හෘද ආශ්‍රිත රුධිර පීඩන අඩු වැඩි වීම සහ හෘද ආශ්‍රිත රෝග වගේ තියෙනවා. ඒ වගේ ඔබගේ යම් ඒ ගැන පරීක්ෂාවක් කරගන්න. මොකද නැත්තම් ඒ සම්බන්ධව ඔබට යම් ගැටලු ඇති වීමේ හැකියාවක් තියෙනවා. මකර ලග්නීමියන්ගේ අටවැන්නට සිකුරු පැමිණීම. ඒතර මකර ලග්නීමියන්ගේ පොදුවේ අටවැන්නට පැමිණීම ඒතරම් සුභ ස්ථානයක් නෙවෙයි කියන එක තමයි කියන්න තියෙන්නේ. ඒකින්ද ඔබ සැලකිලිමත් වෙන්න ඔබට යම් යම් නින්දා අපහාස වගේ දේවල් උරුම වීමට හැකියාවක් තියෙනවා. ඒකින්ද ඔබ කල්පනාකාරීව ගත කරන්න මකර ලග්නීමියන්ගේ සිකුරුගේ පැමිණීම. කුම්භ ලග්නීමියන්ගේ මීළඟට අපි ගත්තොත් එහෙම අපි ගමු කුම්භ ලග්නීමියන් සම්බන්ධව. කුම්භ ලග්නීමියන්ගේ සිකුරුගේ පැමිණීම සිදුවන්නේ හත්වැන්නට. හත්වැන්න අපි දන්නවා සිකුරුට ගන්නවා නම් විවාහ ස්ථානයක්. ඒ වගේම සිකුරුට ඉන්න සුදුසුම තැන තමයි හත්වැන්න. ඒතර හත්වැන්න සිකුරුගේ පැමිණීම කුම්භ ලග්නීයන්ගේ තලක්න ඉරාෂ්ට කපල කාලයක් ගත කරමින් තමයි ඔබත් ඉන්නේ. හැබැයි ඉතින් සිකුරුගේ පැමිණීම විනදාට වැඩිය අර ඉරාෂ්ට කපල தත්ත්වයේ තරමක් ඉරාෂ්ට කපල தත්ත්වෙන් පීඩා විඳින අතරේදී යම් සහනයක් ඔබට ලැබීමට හේතු වේවි. කුම්භ ලග්න හිමියන්ගේ මේ සිකුරුගේ පැමිණීමත් එක්කම විවාහ සම්බන්ධ විතික්කල් ඔබ ලොකු ගැටලු වලින් ගැටලු පීඩා වලින් හිටියා නම් ඒ ගැටලු වලින් යම් තාක් දුරට ඔබට නිදහස් වීමක් ලැබෙන්න පුළුවන්. හැබැයි ඔබ කල්පනාකාරී වෙන්න බොඩ ඉරාෂ්ටක ය ගත කරනත් වගේ තමයි සිකුරුගේ පැමිණීමේ සතුරු පීඩිතතාව පැමිණින්නේ. ඒකින්ද මේ හැම දින දීකම යම් කිසි අඩුවක් හෝ ලබා දෙන්න සිකුරු හේතු වෙන නිසා එකත් කියන්න ඕනේ. කෙසේ වුවත් හත්වැන්නට සිකුරුගේ පැමිණීම බත් විවාහ අපේක්ෂිත අය ඉන්නවනම් විවාහ අපේක්ෂිත අයගේ විවාහ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න පුළුවන්. විශේෂයෙන් වෙනදාට වැඩිය ඔබගේ ඒ කාමාශා වාගේ බලපත් වීම මත විවිධ නොයෙකුත් ඉන්නනම් අනියම් සම්බන්ධතාව වාගේ දේවල් ඔබට ගොඩනැගීමට හැකියාවක් පවතිනින්ද ඒ ගැන කල්පනාකාරීව නැත්නම් ඔබට සමාජයේ
ඒ සහ ඔබගේ ජීවිතයේදී යම් යම් අඩුපාඩු ඔබට සිදු වෙන්න පුළුවන්, ඒ අඩුපාඩු මත ජීවිතයේදී හදාගන්න බැරි වගේ සිදුවීම් ඔබට වලට මූණ පාන්න පුළුවන්. ඒ වගේ තත්ත්ව ඇති වුණොත් ඔබට ජීවිත කාලය තුළ ඒවා ජීවිත අඩුපාඩු බවට පත් වේ. ඒකින්ද ඔබට කල්පනාකාරී වෙන්න කුඹලක් නිමියන්ගේ හත්වැන්නේ සතුරු පීඩිතව සිකුරු ගමන් කරන මේ කාලය තුළ. ඒ වගේම තමයි ඔබ මෙතෙක් දැන් ඔබ අපි ප්‍රේම සම්බන්ධතා මත හෝ ප්‍රේම සම්බන්ධතා ගොඩනගාගින්න අයෙක් නම් දෙන්න අතර යම් යම් විරසක වීම වගේ නිර්මාණය වෙන්න පුළුවන් මේ කුඹලක් නිමියන්ගේ ඒ රාෂ්ටකයේ සහ සිකුරු හත්වැන්නට පැමිණීම හින්දා. ඉතින් ඒ ගැනත් කල්පනාකාරී වෙන්න, සිකුරු පැමිණීම හත්වැන්නට හොඳ වුණාට ඔබගේ ඒ රාෂ්ටක අපලයේ සහ සිකුරු සතුරු පීඩිතව පැමිණීම මත ඒවා යම් තාක් දුරට වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවා. පොදුවේ ඔබ විවාහ අපේක්ෂාවෙන් ඉන්න අයෙක් නම් ඒ පිළිබඳව විවාහ යෝජනා පැමිණීමක් ඔබට සිදු වෙනවා මේ කාලය තුළ. ඉතින් ඒකෙද 7:31 8:25 අතර කාලය තුළ ඒ සම්බන්ධව උනන්දු වුණොත් ඔබට ඒවා සාර්ථක කර ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි බලමු අවසාන රාශිය වන මීන ලග්න හිමියන්ගේ වෙන්නේ මොකද. 6 වෙනිදාට තමයි සිකුරුගේ පැමිණීම. 6 වෙනිදාට පැමිණීම නම් ඒ තරම්ම සුබ ස්ථානයක් නෙවෙයි. සිකුරුට බරපතල අප නොපෙන්නවත් මේ කාල සීමාව තුළදී ඔබට ආමාශයේ ගත රෝග වගේ දේවල් හැදීමේ හැකියාවක් තියෙනවා. ආහාර නොදිරවීමේ ආබාධ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ අසත්පුරුෂයන්ගේ ආශ්‍රය ඔබට පොඩ්ඩක් ආශ්‍රය ඔබට වැටෙන්න දෙනවා. ඒකින්ද කල්පනාකාරී වෙන්න මීන ලග්න හිමියන් විශේෂයෙන් ඒ හේතු මත විවිධ සමාජයේ ඒ නොපිළිගන්න අයතා මාර්ග වලට යොමු වීමේ හැකියාවක් තියෙන්න පුළුවන්. ඒ වගේම ඔබ ආශ්‍රය කරන මිතුරන් ගත්තොත් එහෙම සමාජය අපි පිළිගන්නා සමාජ ඒ ගොඩක් අපි අර පිළිගන්නා රාගාධික සිතුවිලි තියෙන වගේ මිත්‍රයන් ඔබට හමු වෙන්න පුළුවන්. ඒ ඇසුර තුළ ඔබ නොමකට යෑමියම් හැකියාවක් තියෙන දේ ගැනත් පොඩ්ඩක් මීන ලග්නියන් සැලකිලිමත් වෙන්න. සිකුරු මොකද 6 වෙනට ඒ තරම් සුබ ස්ථානයක් නොවන නිසා. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඔබට මේ පැමිණීම තුළ මීන ලග්න හිමියන්ගේ අර රෝගාබාධ තත්ත්වය මං කිව්වා ඒ වගේ ඉස්මතු වෙන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම ස්ත්‍රී පාර්ශ්වයේ පොඩක් සැලකිලිමත් වෙන්න, ඔබට පුරුෂ පාර්ශ්වයෙන් යම් යම් ගැටලු සහ පීඩන වගේ දේවල් මේ කාලේ යොමු වෙන්න පුළුවන්. ඒකින්ද අපගේ ජීවිතයේ ඒ තුල යම් මේ කැලල් ඇතිවීමේ හැකියාවක් තියෙන ඉඳලා, ඒ කියන්නේ අවධානයෙන් පසුනොත් මේවා මගහරවා ගන්න පුළුවන්. ඉතින් මීන ලග්න හිමියන්ට පොදුවේ කිව්වොත් මේ සිකුරුගේ පැමිණීම ඒ තරම්ම සුබ කියන එක සඳහන් කරන්න බෑ. ඉතින් මම ලග්න 12 මේ ආකාරයට කිව්වට ඔබට පොදුවේ මේ අවසාන වෙනකම් මම මේ මගේ මේ දර්ශනාවට සම්බන්ධ වෙලා ඉන්න කිව්වේ. අපි සාමාන්‍යයෙන් පලාපල ගතනේදී අපි මේ ප්‍රකාශ කරાવી මේ සිකුරු ග්‍රහය පමණක් පදනම් කරනවා. මම විතර මේක කියනවා. අනිත් එක අපි ලොකු තොරතුරු මේ අවස්ථාවේදී සිකුරුගේ පැමිණීම අතිශෝක්තියෙන් වර්ණනා කරන්න බෑ. මොකද එයා තමන්ගේ සතුරු රාශිගතව තමයි ඉන්නේ. ඒතර හතුරු දැන් හතුරුකින් අපි නියම් ප්‍රයෝජන සම්පූර්ණයෙන් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් ස්ථාන බලයේදී යහපත් ප්‍රතිඵල ලැබෙනවා. කෙසේ ලැබුණත් මම අර පොදුවේ මුල් කිව්ව කාරණා ටික හොඳට මතක තියාගන්න. සිකුරුගේ පැමිණීම මත විශේෂයෙන්ම තරුණ වයසේ පවතින දුවදරුවන් සහ විශේෂයෙන්ම විවාහක ස්ත්‍රීන්ගෙන් ගත්තොත් මේ ඒ අයගේ විශේෂයෙන්ම ඇඟීම් දැනීම් අධික වීම මත යම් යම් පෞල් ජීවිතයේ ගැටලු නිර්මාණය වීමේ කාලයක් වගේ පොදුවේ තියෙන හින්දා ඒ ගැන සැලකිලිමත් වෙන්න නැත්නම් මේක විවාහ ජීවිතයට යම් බාධා ඇති වීමක් කියාවක් තියෙනවා මේ සිකුරුගේ පැමිණීම. ඒතර සිකුරුගේ පැමිණීම අපි ඒ තරම් හොඳම පිළිහිටීමක් විතර ගන්න බෑ. මොකද තමන්ගේ සතුරු රාශිගතව තමයි සිකුරු වෙන්නේ. පොදුවේ මං කියවාගේ සමාජ අපචාර ක්‍රියා සහ සමාජයේ පොදුවේ ගත්තොත් එහෙම විශේෂයෙන් මේ වගේ දේවල් වැඩිවීමක් තියෙන්න පුළුවන්. විශේෂයෙන් ස්ත්‍රී දූෂණ ඒ වගේම ළමා අපචාර වගේ සිදුවීම් පොඩ්ඩක් වැඩි වෙන හැකියාවක් තියෙනවා. විශේෂයෙන් ඒ ගැන තරුණ දුවදරුවන් පොඩ්ඩක් පරිස්සම් වෙන්න. එහෙම නැතුනොත් ඔබට ජීවිතයේ යම් යම් අඩුපාඩු ජීවිත කාලේ හදා ගන්න බැරි අඩුපාඩු සිදුවීමේ හැකියාවක් තියෙන හින්දා. හොඳයි, කොහොම වුණත් සමහර ලග්න වලට මේක සුබ වෙනවා, සමහර ලග්න වලට අසුබ වෙනවා. ඒක තමයි රාශි බලල්ලේ පිහිටීමත් එක්ක ඒ ලග්න වලට වෙන ආකාරය. මොකද සිකුරු හැම ලග්නයකටම නියම ප්‍රතිඵල දෙන්නේ නැහැ. ඉතින් ඒ ලග්න වලට සිකුරුගේ ප්‍රතිඵල දෙන එක ස්වභාවය වෙනස් වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම ඔබ හොඳට තීරණය කරලා ගත්තොත් එහෙනම් ඔබට මේ දේවල් වලින් යහපත් ප්‍රතිඵල ඔබට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මොකද ජ්‍යොතිෂය කියන්නේ අපි මුලින් සඳහන් කරා කිය වගේ අපිට වැස්ස නවත්තන්න බෑ. නමුත් අපිට වැස්ස නවත්තන්න බැරුණාට අපිට මොකද වෙන්නේ? අපි වැස්සෙන් කුඩයක් කරන් යම් ආරක්ෂාවක් සලසා ගන්න පුළුවන් වගේ දියක්. ඉතින් ඒ හැම දෙයක්ම හරියාකාරව අවබෝධයෙන් ඉන්න කෙනා තමයි මේ ශාස්ත්‍රයෙන් ප්‍රයෝජන ගන්නේ. මේ වගේ අපිට 100%ක් කිසිම කෙනෙකුට පලාපලක ඉතලා මේවා මෙහෙම වෙනවා කියලා අපිට ප්‍රකාශ කරන්න බෑ. මම නිතරම සඳහන් කරන එක තමයි මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය. අනිත් එක අපි අතිශෝක්තියෙන් යම් දේවල් වර්ණනා කරලා කියනවා නම් මෙහෙම දේවල් වෙනවා කියලා ඒකත් වැරදි. ඉතින් හැමදේම අපි මධ්‍යස්ථව හිතුවොත් එහෙම මේ ශාස්ත්‍රයෙන් අපිට නියම ප්‍රයෝජන ගන්න පුළුවන්. ඉතින් ඒ හැමෝම මම හිතනවා මේ ගැන හිතලා මේකෙන් නියම ප්‍රයෝජන ලබා ගයි කියලා. හොඳයි, මම හිතනවා ඔබට යම් අවබෝධයක් ලැබෙන්න ඇති කියලා.
ඉතින් අද මේක සම්බන්ධව ඔබගේ අදහස් දක්වන්න පුළුවන්. ඒ වගේම තමා ඔබට මම සම්බන්ධ කරන්න අවශ්‍ය නම් මගේ ජ්‍යොතිෂයේ මගේ පහස සඳහන් වන අංකවලට ඔබට කතා කරලා මම WhatsApp හරහා සම්බන්ධ කරගන්න පුත් දුරබැර ඉන්නයි මම පැමිණීමට නොහැකි නිසා. එහෙම නැතිනම් සතියේ දිනවල මම පිළිමතලාව කාර්යාලයේ ඉන්නවා, මම ඒකත් සඳහන් කරන්න ඕනේ. ඉතින් ඒ මොන වුණත් විදේශ රටක ගිටියත් හැමතැනක ගිටියත් ඔබගේ යම් ජ්‍යොතිෂයේ අවශ්‍යතාවක් තියෙනවා නම් මේව නාලිකාව හරහා මම සම්බන්ධ කරගන්න. ඉතින් මම හිතනවා මේ අස්විද නාලිකාවෙන් ඔබට ලෝකේ ඉන්න ඕනම කෙනෙකුට ගොඩාක් සේවයක් කරන මේ ජ්‍යොතිෂය සම්බන්ධව. ඉතින් අපි 얘 ගැන ආඩම්බර වෙන්න ඕනේ. ඉතින් තවදුරටත් අපි මේක මිනිසුන්ට කරන සේවයක් වශයෙන් ඇත්තට මේක ගොඩාක් වටිනා දෙයක්. ඉතින් ඒ වටිනා දේ එනකොට අපි මේක මොකද හැමෝටම මේක දැනුම ලබලා දෙනවා. ඉතින් මේ නාලිකාව කරන සේවයත් අපි අගය කරන්න ඕනේ. ඉතින් සම්බන්ධ කරගන්න කවුරු හරි අවශ්‍ය නම් මම පහත දරුවන් සම්බන්ධ කරගන්න කියමින් ඔබ සැමට තෙරුවන් සරණයි. ආයුබෝවන් සුභ දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා.